මගේ වෘත්තියේම මාතේ ගොඩක් සටන් වල හිටපු දිස්ත්‍රික් නායක අජිත් පෙරේරා මැතිතුමාගෙන් අවසරයි. උද අපුඩිය අධිමු සියලු දෙනාම. ඒ වගේම අපේ මේ ජයග්‍රහණයේ විශාල කොටස්කරුවෙක් හොඳ නායකෙක් රවුෆ් හකීම් මැතිතුමාගෙන් අවසරයි. එතුමාට උද අපුඩිය අධිමු සියලු දෙනාම. ඒ වගේම නලින් බණ්ඩාර මැතිතුමා, ඉන්දික ගාල්ලගේ මැතිතුමා, ජගත් විතාන මැතිතුමා, ඉතිකාර් ජමීල් මැතිතුමා, ගලිත් තෙල්ලාවල මැතිතුමා, දීප්ති අභිවික්‍රම මැතිතුමා, උපාලි සුරවීර මැතිතුමා, අම්ජාත් මැත්තුමා, ධම්මික මැත්තුමා, ප්‍රසාද් එට්ටිආරච්චි මැත්තුමා, එවගේම අප්සාරි මැතිනිය, එවගේම මේක සංවිධානය කරන්න බේස් මහන්සිය සිරු දෙනා, පළාත් සභා මන්ත්‍රීවරු, පළාත් පාලන අපේක්ෂක මහත්මීන්, එවගේම ශාකා සමිතිවල නිලධාරීන්, එවගේම බංකොලොත් රටක විශාල බලාපොරොත්තු තියාගෙන දුකී දුප්පත්කමෙන් පෙළෙමින් හොඳ අනාගතයක් උදා කරලා දෙයි කියලා විශාල විශ්වාසයක් ඇතිව අපිත් එක්ක එකතු වෙන ආදරණීය බණ්ඩාරගම ජනතාවෙන් අවසරයි. පොලිසිය මහතුරු, මාධ්‍ය මහතුරුන් ඇතුළු සියලු දෙනාගෙන් අවසරයි. සහෝදරුනි, මම ඉඳගෙන ඉදිද්දි මට මතක් වුණේ මේ සුවාසක් බලාපොරොත්තු තියාගෙන ඉන්න ජනතාවට අපි කොහොමද සහනයක් දෙන්නේ, අපි කොහොමද මේ රට නැගිට්ටන්නේ කියන එක තමයි මගේ හිතේ වැඩ කරේ. නැත්තම් ඇමති ගමම් ගන්නේවා, නැත්තම් අපිට මොනවද ලැබෙන්නේ කියන එක නෙමෙයි මගේ ඔළුවේ වැඩ කරේ. මේ ඉන්න අම්මලා, මේ ඉන්න සීයලා කොහොමද එදා වේල හම්බ කරගන්න, අපි ආර්ථිකයක් ඇති කරගන්න කියන තමයි මගේ ඔළුවේ දියුවේ. ඒ දුවනකොට ඔබතුමාලට මම පොඩි අදහසක් දෙන්න. දේශපාලන වශයෙන් ඔබතුමන්ලා වික්ෂිප්ත වෙලා හොල්මන් වෙලා ඉන්න අවස්ථාවක්, දේශපාලන වශයෙන් මේ පැත්තේ හිටපු, අර පැත්තේ හිටපු, අර පැත්තේ හිටපු, මේ පැත්තේ හිටපු, කවුද හොරා කියපු කෑ ගහපු එකත් එක්ක, අර හොරා කියපු කෑ ගහපු එකයි එකට ඉඳගෙන ඉන්නවා. ජීවිතේට අර හොරාත් එක්ක අපි එකතු වෙන්නේ නැහැ කියපු කියපු උන් ටික ඔක්කොම ආපහු වේදිකාවේ ඉන්නවා. මිනිස්සු හොල්මන් වෙලා ඉන්නේ, මොකಾದ කියලා හොයාගන්න බැරි වෙන්නේ. එහෙනම් බදුමාලට පොඩි අදහසක් දෙන්නම්. මේ දේශපාලනේ ඇඟට දැයි නැද්ද? දැන් මේ විශේෂයෙන්ම මේ රට විනාශ කරපු කොට්ටාස තමයි ජේපී කියන්නේ. මගේ බෞද්ධලික තරහක් නෑ, හැබැයි දේශපාලන වශයෙන් ලොකු තරහක් තියෙනවා අය කරපු විනාශයට. ඩොලර් බිලියන ගණන් ඕගොල්ලන්ට තේරෙන්නේ නෑ මන් දන්නවා. මම පොඩි අදහසක් දෙන්නම්, ඩොලර් බිලියන එක ගාන දැනගන්න අම්බන්තොට වරායට ගියේ ඩොලර් බිලියන එකයි. අම්බන්තොට ලොකු වරායට අපි වේදන් කරේ ඒ කාලේ ඩොලර් බිලියන එකයි. මේ දැනෙන්න ඩොලරයක් කියන්නේ 310ක් විතර, ඩොලර් බිලියනයක් කියන්නේ ලොකු මුදලක්. ඒ වගේ බිලියන් 100ක් අපි ණයයි. අම්බන්තොට වරාය වගේ 100 ගුණයක් අපි ණයයි. අපි නෙවෙයි ණය, අපි ණය, අපි තමයි ණය. හැබැයි ණය කරේ රාජපක්ෂ පවුල. මයකට මෙනෙම එන්න. එතරාර මම කියේපු ජීවිත එක විනාශ කරලා තිනවා මේ රටේ ජීවිත සහ දේපල ඩොලර් බිලියන 250කට වැඩිය. ඩොලර් බිලියන 250කට වැඩිය විනාශ කරලා හැම ආණ්ඩුවකටම ජැක්කෙක් ගහලා චන්ද්‍රිකාට, මහින්දට, සිරිසේනට, ෆොන්සේකට, රනිල් වික්‍රමසිංහට ඔක්කොටම ජැක්කෙක් ගහලා දැන් කියනවා
හැත්තෑ වසරක සාපය දෙසිය විසිපාම එකයි කියලා මුනුත් ඉන්න වර දෙසී සිපයි. නේද? උන් කියන්නේ දෙසිය විසියකම එකයි කියලා. දෙසිය විසිපාම එකයි කියලා හිනා වෙලා ගහලා උනුත් ඉන්නවයි පුටුවෙ මිඳගෙන. සහෝදරවරුනි, ඒ කතාව බොරු. අපේ නායකවරු වාර්ය මාර්ග මහවැලිය ඇඟලුම් කර්මාන්තය ජනසවිය මහපොළ ගම්මුදාව ඇඟලුම් කර්මාන්තය අද ඔබතුමාලා හුස්මක් කරගන්නේ අපේ නායකයන්ට පින් සිද්ධ වෙන්න. දෙන්න උදා පුඩියක් උඩ ඉන්නවා නම් අහගෙන ඉන්න අපේ නායකින්ට ඇඟලුම් කර්මාන්තේ නැත්තම් අපිට ලෙව කන්න වෙන්නේ පස්. මහවැලිය කරලා තිබෙන තා අපිට ලෙව කන්න වෙන්නේ වැලි. මෙහෙම හරි අපි හිටගෙන ඉන්නේ අවුරුදු 30ක් වගේ පොඩි කාලයක් තුල මේ නායක යුද්ධ දෙකක් තියෙද්දි මේ රට සංවර්ධනය කරා. තමන්ගේ පවුලට හම්බ කරේ නෑ. තමන්ගේ සහෝදරව ගෙනල්ලා කාපිය කියලා රටේ තියෙන ධනය බෙදලා දුන්නේ නෑ. ජේ.ආර්.ලා ජෝන්ලා තමන්ගේ දේපල ජනතාවට පරිත්‍යාග කරලා මේ රට කරව මිනිස්සුන්ගේ අභිලාෂය තියෙන පක්ෂයක අපි ආඩම්බරයි කියන්නේ අපි මේ පක්ෂයේ හිටපු මන්ත්‍රීවරු කියලා. එයින්ද සහෝදරවරුනි, නිකන් ගහන්න එපා හැම එකටම. මේ නායකින්ද දෙන්න අපිට මෙහෙම හරි ඉන්න රටක් උන් දී කරා. හැබැයි අපිට 94 ට පස්සේ වැරදුනා. 94 ට පස්සේ මේ රට කෙලවුණා. ඒටිඩී සංවිධානයේ ජේවිපියක රාජපක්ෂ කියන රනිල් වික්‍රමසිංහ කියන මේ රට විනාශ කරන හතර බිහි වුණා. රට පල්ලට ගියා. ඉන්දියාව 91 මන්මෝහන් සිංහ මහත්තයා ඇවිල්ලා ආර්ථික විප්ලවය කරලා අද ඉන්දියාව ලෝකයේ තියෙන බලවත්ම රට බවට පත් කරලා තියෙනවා. බලවත්ම රට ජෙට් එක ගන්න ඉන්දියාවේ, ඉලෙක්ට්‍රික් බෙන්ස් එක ගන්න ඉන්දියාවේ, මේවා ගහන්න දෙබ්බේ ලංකාවේ. ජේ.ආර්. හිටියානම්, ගාමිණී හිටියානම්, ලලිත් හිටියානම්, ප්‍රේමදාස හිටියානම් අද මේවා ගහන්නේ ලංකාවේ. සහෝදරනි, මෙතන ඉන්නවා බලන්න. ජේ.ආර්. ලා, ගාමිණී ලා, ලලිත් ලා මෙතන ඉඳගෙන ඉන්නවා. ඇයි එන මොකද උනේ? මේ ජේ.ආර්. ලට, ගාමිණී ලා, ලලිත් ලට, උරුල්ලලට, විජේපාල මෙන්ඩිස් ලට, රොනී ද මෙල්ලට අවස්ථාවක් හම්බුන්නේ නැහැ. 94න් පස්සේ අපිට ආණ්ඩුවක් නැහැ. හුඬු තිබ්බේ රනිල් වික්‍රමසිංහ බලය රැකගන්න. ජනාධිපති කෙනෙක් නැහැ අපිට. අගමැති කෙනෙක් නැහැ. කතානායක අපේ නෙමෙයි. මහාමැතිවරයා අපේ නෙමෙයි. අපිට බලය කියන එක පුරුදුත් නැහැ. අවුරුද්දක් අපිව බංකොලොත් කරා, මේ රට බංකොලොත් කරා රනිල් වික්‍රමසිංහ තනි අතින්. පෙරදි 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 තමන්ගේ බලය රැකගන්න කරන ජඩ වැඩ බලු වැඩ ඔක්කොම කරා. ඒකල රට විනාශ කරා. නැවත ගාමිණී කෙනට, ලලිත් කෙනට, ජේ.ආර්. කෙනට, ඩී.එස්. කෙනට නැගිටින්න දුන්නේ නැහැ මේ පක්ෂේ. 94 පෙරදි, 2001 පෙරදි, 2005 පෙරදි, 2010 පෙරදි, 15 20 දිගටම ආවෘත්තියක් මේ රට විනාශ වුණා. එමනම් දැන් තමයි අපේ කාලෙ මේ නරක කාලේ ඉවරයි. මේ නරක කාලේ ඉවරයි. මේ සැප්තැම්බර් 21 වෙනිදා මේ රටේ අපි අනාගතය වෙනස් කරනවා. නැවත 77 කැබිනට්ටුව මේ ස්ථානයේ ඔබතුමාලා ඉදිරියේ බලන්න. නීතිඥවරු, ව්‍යාපාරිකයෝ, දොස්තරවරු රැකියාවකින්, වෘත්තියකින් දක්ෂතා පෙන්නලා දේශපාලනයට ඇවිල්ලා හැකියාව තියාගෙන බලාගෙන ඉන්න අවස්ථාවක් එනකම් මේ රට දියුණු කරන්න අපි නිකන් එන්නේ නැහැ.
මේ බලන්න අපේ සංවර්ධන ව්‍යාපෘති එකෙන් එකට ශ්‍රී ලංකාවේ නැවත සංවර්ධන බැංකුවක් NDB බැංකුව නැවත පණ ගන්නනවා. එකෙන් එකට අපි ඉදිරිපත් කරන්න අතාර දැමු ඉඩම් අක්කර ලක්ෂයක් ගොවීන් සඳහා. දේශීය දියර කිරි පිටි බටර් හත් චීස් අඩු මිලකට මට එකින් එකට ඉදිරිපත් කරන්න පුළුවන් 50කට අධික සංවර්ධන ව්‍යාපෘති තියෙනවා. ඔබතුමලා හිතනවා ඇති ඇයි එනම් මෙච්චර කල් මේවා නොකර කියලා. මෙච්චර කල් ආපියෝ හොරකම් කරා. කොමිස් ගැව්වා. රට බංකොලොත් කරා. ජනතා වලපල්ලට ගියා. රාජපක්ෂ නඩය රට විනාශ කරා. ආසියාවේ ඉන්න පෝසත් බවුල බවට පත් වෙනකොට ආසියාවේ ඉන්න දුප්පත් රට බවුල ඔබතුමාලා පත් වුණා. අපි පත් වුණා. අපි සටන් කරා මේක වෙනස් කරන්න. හැබැයි රනිල් වික්‍රමසිංහ නෙමෙයි අපිට අවස්ථාවක් දුන්නේ සහෝදරනි. ඒ සටනේ හිටපු සගයෝ විශාල ප්‍රමාණයක් මේ ස්ථානයේ ඉන්නවා. අජිත් බෙර මහත්තයා, ඊඩි අබේරත් මහත්තයලා, අපි අවුරුදු ගාණක් මේ සටන කරේ. රනිල් වික්‍රමසිංහ අයින් කරලා මේ පක්ෂය බේරගෙන නැවත සුවර්ණමය යුගයක් ජයාරලගේ වගේ දී කරන්න දින අතිස්ථානයේ හින්දායි අපි සටන් කරලා රනිල් වික්‍රමසිංහ බින්දුවට බැස්සුවේ. එම නමතුමල්ලා සැප්තැම්බර් 21 වෙනිදා අර අපේ සද්දන්ත ඇතාව දනගස්සලා රනිල් වික්‍රමසිංහ මහත්තයා ගත්ත කරට ගෑස් බැරල් එක. මට මතක් වෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ගෑස් බැරල් එක දැක්කාම කලිසමයි කෝට් එක ඇන්දොත් එහෙම කෙලින් දෙකම එකට එන්නේ නැහැ. ඕන පැතර හරවන්න පුළුවන්. එහෙනම් ඔබතුමාලා මේ 21 වෙනිදාට ගෑස් බැරල් එක ඇතුළට නූලක් දාලා අපි ජයග්‍රහණය කරනකොට මුළු ලංකාවටම ඇහෙන මේක පුපුරවන්න ඔබතුමාලා අපිට සහයෝගය දෙන්න කියන ඉල්ලීම බණ්ඩාරම ජනතාවෙන් කරනවා. සෙත්ත පොච්චි රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ අවසානය මලගම දේශපාලනය. ඔබතුමා යන්න දුක් දුන්න ඇති රටට. රාජපක්ෂත් එක ඩීඩම් ඇති. හැබැයි එකක් කියනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා නියම දක්ෂයා. යන තැන විනාශ කරනවා. අපේ පක්ෂ විනාශ කරා. කෑලි කෑලි වලට කැඩුවා. මාන්තිවරු 75ක් 80ක් පාර්ලිමේන්තුවේ එහා පැත්තට හැරියා. පළාත් සභාවේ 500කට වැඩි හැරියා. පළාත් පාලන 2000කට වැඩි හැරියා. අවුරුද්දක් බිම ගැහුවා අපේ පක්ෂේ. පරද්දලා අපි එතුමා එළියට හැරියට පස්සේ එතුමා සෙට් වුණා පෝට්ටුවට. අවුරුද්දක් දෙකක් යනකොට කොහමද පෝට්ටුවේ තත්තේ? කෑලි කෑලි වලට පෝට්ටුව කඩලා සමතලා කරලා දාලා ඉවරයි. එහෙනම් සහෝදරනි, නිකංවත් රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඡන්දකින් මේ රට බාර දෙන්න එපා. කෑලි කෑලි වලට කඩලා ඒකත් විනාශ කරනවා. එහෙනම් නිකමටවත් මම කියන්නේ ජනතාවට, වැස්සකටවත් රනිල් වික්‍රමසිංහ මහත්තයා දැක්කොත් ගෙද ඇතුළට ගන්න එපා. එළියේ ඉඳලා කුඩයක් දීලා එතුමා පිටත් කරලා අරින්න. ඔබතුමාලා අපිට විශාල සම්පතක් දෙන මේ රට. මේ රටේ ජනතාවට සුද්ධ කියන්නේ ඉන්ෆෙක්ෂස් පීපල් කියලා. මොකද ඒ කියන්නේ? මම ඇහුව ඇයි මෙච්චර මේ සංසාරක අපේ රටට ආදරේ කියලා. ලස්සන හින්දාද? මොන හේතුවක් හින්දාද? සෞභාග්‍ය සම්පත් හින්දාද? කැලේ හින්දාද? අපේ මූද වෙරළ තීරයේ ඉන්නද කියලා නෑ. ඒගොල්ලන් කියන්නේ නෑ. දවස් 3ක් 4ක් යනකොට අපේ මේ රටේ ජනතාවත් එක්ක ලෝකේ අනිත් රටවල් එක්ක වගේ නෙමෙයි. You are the infectious people සුජීව. We get attached to them. ඒ කියන්නේ අපි මේ රටේ ජනතාවත් එක්ක ආදරෙන් වැළඳ ගන්නවා කියන එක.
ඒක තමයි අපේ සම්පත. අපේ ජනතාව දක්ෂයි. අවශ්‍ය කරන්නේ හොරකම් කරන්නේ නැති, මිනි මරන්නේ නැති, මංකොල්ල කන්නේ නැති, බොරු කියන්නේ නැති, ඩී දාන්නේ නැති නායකෙ. ඒ නායකයා තමයි මේ ළඟ එන්නේ සදිත් ප්‍රේමදාස මහත්තයා 21 වෙනිදා පහළ වෙන දක්ෂතම ජනාධිපතිවරයෙක් රටේ වයස 56. ඒ නායකයත් එක්ක ඉන්නවා කණ්ඩායමක්. අපේ විශේෂත්වය තමයි සහෝදරනි, එක චෝදනාවක් අපිට අපේ අමාත්‍යංශවල නැහැ. මේ ප්‍රදේශයට මම ඉවර කරන්න ඉස්සරින් මිල්ලනිය මට ලැබෙන තිබ්බේ ඒ ගත්ත හුණ්ඩු ආණ්ඩුවේ කොළඹ 140,000 මං ඡන්ද ගත්ත රන්ලි කුමසිංහට පස්සේ. හැබැයි මට හම් වුණේ රාජ්‍ය අමාත්‍ය ධූරයක් ඒක අරගෙන ඒක අපිට දුන්නට. රනිල් වික්‍රමසිංහ ගත්ත හුණ්ඩු ආණ්ඩුවේ ඇමතිකම් දුන්නේ අකිල පකිල සාගල රවි වජිර වැඩබෙරි තාසල්ලට. අපි අජිත්ත අපේ අරිත් කණ්ඩායම ඔක්කොම නියෝජ්‍ය රාජ්‍ය. හැබැයි අතෑරිය නෑ ගේම. ගාමිණී දිසානායකට පුළුවන් නම් මාවැලි හදන්න. මම අතර ගත්ත මිල්ලනිය ප්‍රදේශය අජිත්ත කතා කරා. අක්කර 400ක් අවුරුදු 5ක් යනවා කිව්වා මට. කතා කරා දම්රෝ ආයතනයේ ලොක්කට. කතා කරා ධම්මික පෙරරට අක්කර 200 තිබ්බේ. ගයන් තැමතුමාට කතා කරා. ඉඩම වෙන් කරන්න යයි කිව්වා අවුරුදු 3ක්. මම මාස දෙකෙන් ඉඩම වෙන් කරලා ලයිට් ගෙනල්ලා වතුර ගෙනල්ලා දොර කඩේට විවෘත කරන්න යනකොට මලික් සමරවික්‍රම සේනුකා තානාපතිවරයාට ලියුමක් කරියා, "Don't report to Sujeeva Senasinghe, report to me." Sujeeva Senasinghe ගනුදෙනු කරගෙන නවත්තන්න මාත් එක්කලිම ගනුදෙනු කරන්න අතට ගත්ත ප්‍රොජෙක්ට් එක. මරණලි වික්‍රමසිංහ මහත්තයාට ගිහලා තුම්පාරක් කිව්වා, "Sir, ඔබතුමාගේ නම දාගන්න, මලික් සමරගේ නම දාගන්න, මගේ නම දාන්න නැත්තේපා කෝරුවේ. හැබැයි මට මේ වැඩේ කරන්න දෙන්න." හොන්ඩා කාර්යයක් ගහන්න එන ලංකාවේ කර්මාන්ත 200ක් රෝජනා සමාගම තායිලන්තේ 112 දළදාතික නිෂ්පාදනය දායකත්වය දෙන රෝජනා සමාගම ගාලා බලන්න Google එකේ. චායි කියලා මගේ වයසේ සහෝදරේ මම ගෙන්න ගත්ත ලංකාවට. බගයිල නෙමෙයි, කොමිසිල්ල නෙමෙයි, ලංකාවේ ලස්සන පෙන්න, ලංකාවේ ආර්ථික පෙන්න. කර්මාන්ත 400ක් අරින්න තියෙද්දි හොන්ඩා කාර් එක, සෝනි විදුලි උපකරණ ඔක්කොම ලංකාවේ ගහන්න දෙද්දී ජපාන් කර්මාන්ත 100කට වැඩිය නිපොන් ආයතන. මේ කාලකන්ණි නායකයෝ අවස්ථාව අපි තරුණ අපිට ලැබලා දුන්නේ නැහැ. අජිත් පෙරේරා මහත්තයා මමයි ගිහිල්ලා ඒ ගෙවල් කට්ටියේ ඉන්න මට පිටාවේ ඉන්න කට්ටියට උද්ඝෝෂණයක් එන්න පටන් ගත්තා. අපි ගිහිල්ලා කතා කරලා ගෙවල් ලබා දෙනවා කියලා දවස් දෙකෙන් තුනෙන් ඒක විසඳෙව්වා. වෙන ප්‍රශ්න පන්සල් වලින් ආවා, ඒක විසඳෙව්වා. ඒ සියල්ල අපිට සහයෝගය දුන්නා. මොකද අපි හොරකම් කරන්නේ නැහැ, කොමිස් ගහන්නේ නැහැ කියලා ඒ ස්වාමින් වහන්සේලා ඒ වගේම ජනතාව අවබෝධ කරගත්තා. එහෙමනම් සහෝදරනි, ඒ සංවර්ධනය කරන්න පුළුවන් අපිට දෙන්න ඕන අමාත්‍යංශයක්. දක්ෂය පිරිසක් ඉන්නේ සැදී පැහැදී. තමන්ගේ වෘත්තියෙන් තමන්ගේ ව්‍යාපාරයෙන් හැම තැනින්ම සාර්ථකත්වයේ ලැබපු පිරිසක් කණ්ඩායමක් සැදී පැහැදී සමාජයත් එක්ක ඉන්නවා. දෙන්න උදාහ පොඩියක් මේ රට බිහි කරන්න, ගොඩ නගන්න, එකතු වෙන්න. බුදුමලම් මහන්සිලා වැඩ කරන්න. සංවර්ධන බැංකුවෙන් ලක්ෂ 2ක් 3ක් දෙන්න. කුකුල් ගොවිපලක් දාන්න. දීවර කර්මාන්තයට පොකුණක් දාගන්න. පොල් තියෙනවා නම් ඒ ආශ්‍රිත ව්‍යාපාර පටන් ගන්න. ලක්ෂ 2ක් ගන්න, 3ක් ගන්න, 104 පොලිය. හැබැයි පොලියක් තියෙනවා අනුර කුමාර වගේ නෙමෙයි, ඇප නැතුව ණය දෙන්නේ. ඇප නැතුව ගෙදර යන්න වෙන්නේ අපිට. ඒක සජිත් මහත්තයා වෙනම දෙයි. ජනසවිය එතුමයි ගම්මුදා ඒ පිටරටින් ගෙනලා ලංකාවේ සල්ලි නෙමෙයි. ඒවා සුබසාධන වැඩසටහන් සජිත් මහත්තයා හොඳටම කරයි. හැබැයි අපි කරන්නේ මෙරට ගොඩ ගන්න පුළුවන් අපි ආර්ථික ක්‍රමයක් අපි නිර්මාණය කරනවා. ඒ නිර්මාණය කරනකොට මහන්සිලා අපි වැඩ කරන්න. අපි එකතු වෙමු, හොරකම් කරන්නේ නැහැ, පගා ගහන්නේ නැහැ, කොමිස් ගහන්නේ නැහැ, මිනි මරන්නේ නැහැ. ඒ සංවර්ධනය කරන ඔබතුමාලා ඔක්කොම අපිත් එක්ක එකතු වෙන්න, පක්ෂපාත බලන්න එපා. පාට කණ්ණාඩි ගලවන්න. මෙරට දියුණු කරන්න සීල් දෙනාම එකතු වෙලා
මේ තරුණ නායකයා තමන්ගේ ජනාධිපතිවරයා බවට පත් කරලා නායන කරන්නේල මහත්තයා විශේෂයෙන්ම අපේ කරුණාත් මහත්තයා කවුද අපේ තිලක් කරුණාත් මහත්තයා මගේ යාළුවා ඥාති පුතා හොඳ දක්ෂතාවයක් තියෙනවා විධාංශ සම්බන්ධයෙන් විශාල වැඩක් කරන්න පුළුවන් නායකයෙක් ඒ වගේම අපේ අනිත් සංවිධායකවරු අජිත් පෙර මහත්මයා ඇතුළු ඕනම අමාත්‍යාංශයක් දුන්නොත් තමන්ගේ වෘත්තියෙන් වැඩපෙන්නලා පවුල ගොඩ අරන් ඒ දක්ෂතා තියෙන දක්ෂ මන්ත්‍රීවරු තරුණ මන්ත්‍රීවරු ඔබතුමාලා ඉදිරියේ ඉන්නවා මේක බාර ගන්න. එහෙමනම් සහෝදරනි මාන්සලා වැඩ කරන්න 150ද 152ද 52ද කියන එක වටනවා. මොකද අපිට එහෙම බලයක් ලැබුණොත් මෙරට දිනු කරන්න පුළුවන් ඔබතුමාලාට අවශ්‍ය ශක්තිය සම්පූර්ණයෙන් ලබා දෙන්න පුළුවන්. එමනම් බණ්ඩාරගම ජනතාවට හොඳ මල්ලැස්සකුත් දෙනවා දෙන්න උද අපුඩියක්. බණ්ඩාරගම ජනතාවට ජය වේවා. සජිත් ප්‍රේමදාස මැතිතුමාට මේ රටේ ඔක්කොම ශ්‍රී ලාංකිකයන්ට බණ්ඩාරගම සංවිධායකවරුන්ට බොහොම ස්තුතියි.